එළියට යන් චුට්ටක් ඇවිදීමු කාත් එක්ක හරි කතා කර කර ඉමු ඔහොම කියනම අම්මා ඒවට කැමති වෙලා තිබිලා තිබ්බේ නැහැ. ඉතින් ඒ ආරංචිය තමයි තාත්තගේ ඔළුවට යන්නේ. මේ බෝයෆ්‍රෙන්ඩ් කෙනෙකුත් නැහැ කියලා හිතන් දැපි. අයියලා ටිකක් එහිට මෙහිට යනකොට ඒවා මෙව වෙනකොට මම විතරයි හැමදාම ගෙදර ගියාමට කියන්නේ හැමදාම යගේ අම්මා මම කියලා. මගේ පොඩි අම්මා කියලා කියනවා හිටපු ගම. ඒ දෙන්න කොහොම කොච්චර මේවා වුණත් තාත්තා රෑ 12ට එකට හරි ආවොත් ඒකක් ඕන නම් ඒ තේ එක හදලා දෙන්න අම්මා. කිසි ප්‍රශ්නයක් නැතුව ලස්සන්ට නැගිටලා තේ එක හදලා ආමියා කියලා කියන්නේ මෙයා කියලා කියන්නේ. ආමියා තේ එක මෙන්න මෙතන තේ එක. ආ මාස්ටර් කොහොමද කියලා අහනවා. එතකොට කල්දේර මහත්තයා කොහොමද කියලා අහනවා. කල්දේර අයියා කොහොමද කියලා අහනවා. තාත්තා නැති වුණාට පස්සේ මේක සින්දුවක්වත් දැනටත් රේඩියෝ එක යනවද කොහෙද යන්නේ මට ඒක අහන්න බැහැ මට හරි අමාරුයි. සින්දු වලින් ජීවිතය බලන්න අපිට ඇස් දුන්නු කෙනෙක් ගැන කතා කරන්න අද අපි ආවේ කන විදින වෙලේ කඳුළු ගඟේ පතුල බැලු දූව මුණ ගැහෙන්න. ඒ වෙන කවුරුත් නෙවෙයි තුෂාරි කල්දේරා. අයිබෝවන් අක්කේ. අයිබෝවන්. අපි කතා කරන්න සූදානම් වෙන්නේ තුෂාරි අක්කගේ ආදරණීය තාත්තා ගැන. අද දවසේ ප්‍රවීණ ගායන ශිල්පී, ප්‍රවීණ සංගීතවේදී, ප්‍රවීණ ගීපද රචක හෙන්රි කල්දේරා මහත්මයා ගැන තමයි අද අපි කතා කරන්නේ. තුෂාරි අක්කේ දුවෙක් විදියට තාත්තව කොහොමද ඔයාට දැනෙන්නේ? දුවෙක් විදියට දැනෙන්නේ තාත්තා තමයි මුල්ම ආරක්ෂකයා විදියට මගේ. ඒ වගේම හැම දේකදීම හැම මොහොතකදීම එයා තමයි මට සතුටට දුකට හැම දේකටම මගේ ළඟින් හිටිය එකම කෙනා හිටියට මම මගේ තාත්තව දකිනවා. එයා තරම් මාව තේරුම් ගත්ත කෙනෙක්. එයා තරම් මාව දැනෙච්ච කෙනෙක් මේ ලෝකෙ වෙන කොහෙවත් නැහැ. දැන් තාත්තා නැති වෙලා කොච්චර කාලද? දැනට අවුරුදු 16ක්. 16ක් තාත්තා නැති වෙලා. පවුලේ කී දෙනෙක් ඉන්නවද දැක්කේ? 4 දෙනෙක් කිව්වා. අයියලා අයියලා 3 දෙනයි මමයි. ඔයා එකම දුව. එකම දුව. ඒ කියන්නේ එතකොටත් තාත්තා ඉස්සර කියලා තියෙනවා තුෂාරි කියන්නේ පිනිබින්දුව. ඉතින් එයාගේ ජීවිතේට කොල්ල 3 දෙනෙක් පිරිමි ළමයි 3 දෙනෙක් එක්ක ඉන්නකොට එයාට ඕන වුණා කියලා දුවෙක්ව. එතකොට තාත්තද නම දැම්මේ අකට? ඔව් තාත්තා තමයි නම දැම්මේ. එයාගේ ජීවිතේට සිසිලසක් වුණා වගේ පිනිබින්දුවක් වගේ දුවෙක් කියලා හිතාගෙන එයා තුෂාරි කියලා නම දාලා තියෙනවා. තාත්තට මාව හරි ලොකු දෙයක්. තාත්තා හැමදාම මාත් එක්ක ළඟින් හිටියේ. يعني අපි චූටි කාලේ අපි 3 දෙනා 4 දෙනාවම එයා ළඟ තියාගෙන අර මාරුවෙන් මාරුවට කරේ තියාගෙන යන්න. එතකොට එයා බිම දිගේ දනිස් දෙක තියලා අර අලියා ගෙනියනවා කියන්නේ පුංචි කාලේ. ඔය වගේ අපි 4 දෙනාව මාරුවෙන් මාරුවට ගණන් කරලා එක්කගෙන යනවා. ඉතින් ඇත්තටම ලෝකේ ලැබෙනවා නම් ළමයෙකුට තාත්තා කෙනෙක්, ඒ වගේ තාත්තා කෙනෙක් තමයි වෙන්න ඕනේ කියලා හැමෝටම අපි ප්‍රාර්ථනා කරන්නේ ඒ වගේ තාත්තා කෙනෙක් ලැබෙන්න කියලා. හරිම සුන්දරයි. සුන්දර මිනිස්සෙක්. හෙන්රි කල්දේරා මහත්මයා අපි දන්නවා ගායන ශිල්පියෙක් විදියට ගත්තහම දවන්ත චරිතයක්. ඒ වගේම එතුමා දෘශ්‍යබාධිත කෙනෙක් අක්කේ. දැන් තාත්තා කෙනෙක්ගේ භූමිකාවෙන් දැන් බැලුවොත් එහෙම දුවෙක්ව දැන් ඔයාව දැකලවත් නැතුව ඇති. අනිවාර්යෙන්. උපතින්ම එතුමා දෘශ්‍යබාධිතයි. නෑ උපතින්ම නෙමේ. තාත්තා පොඩි කාලෙදී තාත්තට රතගාය කියන රෝගය ඇවිල්ලා තිබුණා. එතකොට එයාට බෙහෙත් කරද්දී හොස්පිටල් එකේ නවත්තලා තියෙනකොට එයාට නර්ස් කෙනෙක් අතින් බෙහෙත් එකක් වැරදිලා එහෙට ඒ පෙනීම අඩු වීමක් වෙලා තිබුණේ. ඒක ටිකෙන් ටික සාමාන්‍යයෙන් පොඩි මට්ටමක වගේ තියෙද්දී ඒක දිගින් දිගටම යනකොට ඒක බලපෑමක් එක්ක එයාට අවුරුදු 11 10ක් විතර වගේ වෙනකොට තමයි සම්පූර්ණයෙන්ම අන්ධභාවයට පත් වෙලා තිබුණේ. ඒ දැකපු දේත් එක්ක තමයි එච්චර සුන්දර විදියට ගීත ලියන්න ඒ දේවල් කියන්නේ හැමදේම දැකලා තිබුණ නිසා යාට ඒක පහසුවක් වෙන්න ඇති. අහස මොන පාට තිබ්බද? ඒ වගේ ඉරේ ලියනකොට කොහොමද? උදේ කොහොමද? හවස වෙනකොට කොහොමද? ඒ හැම දෙයක්ම දැනලා තියෙන්නේ. ඒ දැකපු දේ ඒ පොඩි කාලය තුළ දැකපු දේ නිසා එයාට කියන්නේ ඒ මතකයේ තියෙනවා. ඒ මතකයත් එක්ක තමයි මේ හැම දෙයකටම යාට කියන්නේ අපටත් දෙයක් කියා දෙන්න පුළුවන් වෙලා තිබ්බේ ඒක නිසා තමයි. හැබැයි මට හිතෙනවා දරුණ දේවල් අතරත් එතුමා ගීත රචනා කරලා තියෙනවා කියලා. අක්කේ ඔයාට ගීතයක් ලියලා තියෙනවා. ඔයා දන්නෙත් නැතුව ඇති. මොකද වා ඉපදිච්ච ගමන් කන විදින වෙලේ කඳුළු ගඟේ පතුල බැලූදු. මොකද හිතෙන්නේ තේරෙන කාලෙ වෙනකොට මේ ගීතය රචනා කරලා තියෙන්නේ? ඇත්තටම බැලුවොත් ඔයාට
තාත්තට ඇත්තටම ඔයාව පේන්නේ නැහැ. ඒ ගීතේ කොටසක තියෙන ඔයා හිනා වෙනවා කියලා. අඬනවා වගේම හිනා වෙනවා කියලා. ඇත්තටම මේ එතුමාට කොහොම දැනිලා ඇද්ද? ඔයාට මොකද හිතෙන්නේ? ඒ ගීතය අහද්දි තාත්තා මෙහෙම ගීතයක් මංගණයෙන් ලියලා තියෙනවා කියලා. ඇත්තටම ඔව් අපි මට විතරක් නෙමෙයි මගේ අයියලා තුන්දෙනාම ගීත ගා මේ ලියලා තියෙනවා තාත්තා අතින් මේ තාත්තගෙම අදහස් වලින් හරීම සරල විදිහට හරීම තේරෙන විදිහට කෙනෙකුට දැනෙන විදිහට මගේ සින්දුවත් එහෙම තමයි මම මේක වේලාස්සෙන කෙනේ තාත නැති වෙන්න ඉස්සෙල්ලා අහනකොට මට ඒක ලකූ දැනීමක් දෙන්නේ නැහැ ඇත්තටම කියනවා නම් තාත නැති වුණාට පස්සේ මේක සින්දුවක්වත් දැනටත් रेडियो के याना वद मटे कहांडे मट हर अमार धन तात वियोग पश्चिम तम लुकूट में मिचर दया लियल तीनो मिचर दया कील तीनो किल अभी इन खाली धन उन्न एटम अभी रस विंदो या सिंधु अदि कियल हरी लियल हरी मगिंग समारेट कुहुमद मेक लसन मे गटुन वेडी तात अय्यल टीकाट मेहट यानोट मेवेनोट मम वितर हेमदाम गेदर के याम टी हेमदाम गेद मगे अम्मे अम्म मम कीलामतीम कतकड़प खाली वेडी हिटिया वेडी हेमतीम एक मगे पड़ी अम्म कील की हिटपो ई थिंग तात की सिंधुल हम बेलवाम एक तमा इसर नदनी दें तम गुडाकम देने दें तहंड हरियम सिंधु कहगंड बे ई थिंग කියපු සින්දු වලින් හැමදාම දරුවෝ වෙනුවෙන් දරුවන්ට ආදරෙත් එක්ක තමයි යා මේ දේවල් කරලා තියෙන්නේ දැකපු දේවල් එයාට විච්ච සිද්ධිය ගැන ඔක්කොම සිද්ධිත් එක්කනේ මේ සින්දු තියෙන්නේ ඔව් පොඩි අයියා එක කතින මල් නටු වෙනි පොඩි දෑත දෙපාසලන පුතන්ගේ ඒකේ මගේ පුංචිම අයියට ලියලා තියෙන්නේ එයා සෙල්ලම් කරනකොට එයා සෙල්ලම් කරනකොට තාත්තා එතන ළඟින් ඉඳගෙන ඉඳලා තියෙනවා. ඒ සෙල්ලම් කරන බඩුවක් එයා මෙහෙම අත විසික් කරනකොට තාත්තගේ කැහැකට වැදිලා තියෙනවා. එතකොට ඒක අමාරු වෙලා එයා හොස්පිටල් ගෙනහිල්ලා ඒ එයාට බෙහෙත් කරන්න වෙලා තිබ්බා. ඉතින් ඒ අතර ඒ සින්දුව ලියන්න මූලික වෙලා තිබ්බේ ඒක තමයි. මේ මේව එක. එතකොට එයා ඒක කියනවා මල් නටු වෙනි පොඩි දෑත දෙපා සලන පුතන්දි මගේ අතට වෙලා ඉද පුතා මේ හැටි චණ්ඩි කියලා. චණ්ඩි කමර තමයි වැදිලා තියෙන්නේ. ඒ වගේ තමයි. එතකොට තව සින්දුවක් තියෙන්නේ සමනල සිරිපා සිඹ සිඹ බැති බර වැඳුමටිය දියන්න පුතේ හිරුදේ යෝ මෙහිමත මෙහියට වැඩේ. ඒ සින්දුවත් එහෙමයි. මේක මගේ ලොකු අයියට ලියලා තියෙන්නේ. ඒකෙත් එක තැනක යා කියනවා මොනවාද අතීතයක් නැති අයෙකුට හිතේ දිනක් නැහැනේ සෙවනට සිටගත් සිටි ගස සමරණු ගලකෙටු ඉරවාගේ ඒ වගේම එයා ඒ දේවල් ඒ විදිහටම කියපු විදිහට ඇත්තටම මගේ ලොකු අයියා ද වෙනකොට කරලා තියෙනවා ලොකු අයියා නීතිඥය යා නීතිඥෙක් ඉතින් අර ඒ තාත්තා එයා ගැන ලොකුවට සතුටු වුණා කියන්නේ එයා එයා හිතපු විදිහේම දරුවෙක් එයා මේ ලෝකෙට කියන්නේ ඒ විදිහට දායාද කරා ඒ විදිහම හොඳ පෞරුෂයකින් තියෙන කෙනෙක් හිටපු එකේ එයාට හරි සතුටුයි එයාට අයියා ලොකු අයගෙන ගොඩාක් සතුටු වුණා තාරපෙටිය ගීතෙන් තමයි තාත්තා මිනිසුන් අතරට හෙන්රි කල්දෙර කියන නමෙන් ගීතම් ප්‍රසිද්ධයට පත් උනේ ඒ ඉස්ලාම තැටිගත කරලා තිබ්බේ 1972 ඒකට ඇත්තටම ලොකු කතාවක් තියෙනවා ඒකේ උනේ එතකොට 1972 තමයි මගේ ගැන ලොකු අයව අම්මට හම්බ වෙන්න හිටියේ අම්මා එතකොට තමයි තාත්තා හඳ තියෙන අපි දුවෙකුටද පුතෙකුටද සින්දුවක් ලියන්න ඕන කියලා. එතකොට අම්මා කිව්වලු අපි පුතෙකුට සින්දුවක් ලියමු කියලා. ඒ අනුව තමයි තාරපැටිය ගීතයට තාත්තා වචන දාලා තනුව නිර්මාණය කරලා සංගීතය මේ ඔක්කොම තාත්තා අතින් නිර්මාණය වෙන්නේ පුතෙක් වෙනුවෙන්මයි. ඒකේ විශේෂත්වය තවත් දෙයක් තමයි තාරපැටිය සින්දුව තටිගත කරලා ඒක ප්‍රචාරය වෙනමයි කියන දවසේදීම අම්මගේ ලොකු පුතා ඒ කියන්නේ තාත්තගේ ලොකු පුතා මේ ලෝකේ එළිය දකින්නේ. ඒකේ විශේෂයෙන්ම තාත්තා එදා උදේ අම්මා බලන්න හොස්පිටල් එකට යනකොට එයා එයාගේ තිබ්බ පොකට් රේඩියෝ එකත් අරගෙන හොස්පිටල් එකට ගිහිල්ලා කියපු වෙලාවට එතන හිටපු නර්ස්ලා ඒ ඔක්කොමලත් එක්කම හොස්පිටල් එකේ වෝඩ් එකේ තියාගෙන රේඩියෝ එක ඒ සින්දුව හරියම ආසාවෙන් අහලා තියෙනවා.
පුංචි කාලේ ගෙදර ඉන්නේද්දි තාත්තත් එක්ක ගෙවුණු ජීවිතය කොහොමද? මං කියන්නේ මේ දවසේ වැඩ කරද්දී දවසේ වැඩ ඔව් දවසේ වැඩ කරනකොට ඇත්තටම අපි පොඩි කාලේ ඉඳන් කොමල එකමුතු වෙලා වැඩ කරා. තාත්තා වුණා තාත්තා පොඩි තාත්තුණත් එහෙම තමයි උයන වෙලාවට ළඟට එනවා. ඒ අහනවා මොනවද උයන්නේ ආසුවඳයි ඔකට මොනාද දැම්මේ ඔය වගේ තමයි ඉතින්. ඒ වගේ අහනවා දැන් මම වුණත් සාමාන්‍ය පොඩි කාලේ ඉඳන් අපි උයනවා. අවුරුදු 10 12 වයකේ යනකොට අපිට උයන්න කරන්න ඔක්කොම වැඩ පුළුවා. එතකොට ඉතින් තාත්තා උයන කුස්සියට එනවා. ඇවිල්ලා ඇවිල්ලා ඔහි කතා කර කර ඉන්නවා මාත් එක්ක කතා කර කර ඉන්න. ඒ වගේම අවුරුදු එයත් එක හවස් වෙනකොට හැමදාම හවසට යාට මාත් එක්ක පොඩ්ඩක් එළියට යන්න ඕන ආවිදින්න යන්න ඕන. එතකොට මම එයාව අතින් අල්ලගෙන තමයි එක්කගෙන යන්නේ. එකම දුවනේ. එකම දුව. එයා හරි මාස මාත් එක්ක යන්න හේතුව එයයි මම හැමතිස්සෙම යනකොට කතා කර කර යන්නේ. කිය කී හැමතිස්සෙම කීකේ දමාල්ලට තාත්තෝ පාර යනකොටත් සින්දුවක් මුමුණ මුමුණ යනවා. ඉතින් එතකොට හවසට අපි දෙන්න අත් දෙකෙන් අල්ලගෙන යනවා. හන්දියටම යනවා. ගිහිල්ලා එයාට ඕන බඩු ටික තෝරගන්න කියන්නේ මට තමයි වෙලාව තියෙන්නේ ඇත්තට යන්න ගොඩක්ම ඒක නිසා මේ ඉතින් හවස්ෙදී ඒ කියන්නේ හැම දවසකම යාට පොඩක් ඇවිදින්න යන්න ඕන. ඒ යනකොට හන්දියට යනවා. එතකොට ඒ යන පාර දිගට යාට යාළුවෝ කොහොමද කතා කරනවා ආ මාස්ටර් කොහොමද කියලා අහනවා. එතකොට කල්දේර මහත්තයා කොහොමද කියලා අහනවා. කල්දේර අයියා කොහොමද කියලා අහනවා. ඔහොම හන්දියට යනකම්ම තනින් තන නැවති 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 වගේ කතා කර කර යනවා. ඉතින් ගිහිල්ලා එන්න සමහරවල්ලාට පැයක හමාරක් දෙකක් විතරත් ගත වෙලා. ඇයි අර විදියට සලෝන් එකට යන්න ඕ කොණ්ඩේ කපන්න යනවා නම් ඒත් එහෙමයි. යා කැමති මාත් එක්ක යන්න. ඒතකොට වෙලාවේ ප්‍රශ්නයක් නෑ යාට මාත් එක්ක ගිහිල්ලා එතන ඉඳලා මේ එන්න ඒ වගේ එයායි හරි ආසයි ඒකට. ඒ වගේම හවස් වෙනකොට ඒ ඇවිල්ලා අපි කාලා බීලා ඔක්කොම ඉවර වෙනකොට මම අනිවාර්යෙන් යන්නේ තාත්තා ගෙදරට. තාත්තා ගෙදරට ගියාම එයාගේ වම්මතු උඩ තමයි මම නිදාගන්නේ. යත් එක්කම අපි දෙන්නේ නිදාගෙන ඉන්නකොට තාත්තා ගොඩ කතා කරනවා එක එක ඒවා. දැන් මොකක් හරි වරදක් වුණා නම් ඒකත් කියා දෙන්නේ මේ මට කවදාවත් නම කියලා නැහැ අම්මයි තාත්තයි දෙන්නව. කොහොමද කතා කරන්නේ? ධෝනි කියලා කතා කරන්නේ. ඉතින් එතකොට කියනවා ධෝනි මෙහෙමයි මෙහෙමයි මේක මෙහෙම වෙන්න ඕන මෙහෙම කරන්න ඕන එහෙම නැත්නම් අපිට මෙහෙම ඉන්න බෑ. ඒ වගේ ඒ දේවල් ඒ ඔක්කොම කියා දෙනවා. ඒත් එක්කම ඉතින් සාමාන්‍ය ලොකු වෙනකනුත් සාමාන්‍ය හොඳටම තේරුම් වෙන කාලෙතිත් එයාගේ අතේ මම නිදාගත්තා. ඒ වගේම එයා එතකොට හැමදාම කතන්දරයක් කියලා දෙනවා. පුංචි කාලේ එක්ක කතන්දරෙන් මම ඉවර වෙන්නේ නැහැ. මම තව එකක් කියන්න. තාත්තා තව එකක් කියන්න. ඔහොම කී කීනකොට එයා ඉතින් එහෙම ගොඩ කියනවා. ඒ කියන බැරිම වෙනකොට ඔන්න පටන් ගන්න සින්දුවක් කියන්න. අපි දැනම සින්දුවක් කියන. ඒක පටන් ගන්න සින්දුවද කියන්නේ? එතකොට ගොඩ වෙලාවට හරි කැමති අපේ මේ සුනිල් සාන්ත සර්ගේ සින්දු කියන්නේ. ඒ සින්දුත් වගේම يعني ඒ කාලේ හැටියට තියෙන හරි තෝරගත්ත සින්දු ගොඩාක් තියෙනවා තාත්තගේ. ඉතින් ඒ සින්දු එක එක මොමුණ හිමින් සැරේ කියන යයි මමයි දෙන්නම කියන යා කියන කහගෙන ඉන්නවා ඔය වගේ තමයි ඉතින්. හරි සුන්දරයි. තාත්තා ගායනා කරපු ගීත වලින් වැඩිපුරම කැමති මොන ගීතයටද? තාත්තා ගායනා කරපු ගීත වලින් එකක් කියන්න බෑනේ. මම ඒ ඔක්කොටම හරිම ආදරේ හරිම ඉගෙන ඒ ඔක්කොටම වැඩි ගොඩාක් ආසයි මම. එකක් කියලා කියන්න විශේෂ එකක් නෑ මං හිතන්නේ. නෑ එකෙන් එකට වෙනස්නේ ඔක්කොම. ඉගෙන ඔක්කොම දැනෙන සින්දු නිසා ඒකේ මේ විශේෂයක් කියන්න එකක් නෑ. අක්කේ තාත්තා දෘශ්‍යබාධිතයි. හැබැයි එයා සෑහෙන දේවල් ජීවිතේ දකින්න ඇති. ඔයාලට තමයි මේ අත්දැකීම ගොඩක් තියෙන්නේ සමීපව දැනෙන්නේ සහ තාත්තටත් සෑහෙන දැනෙන්න ඇති. ඔව්. දකින්නට වැඩිය දැනෙනවා කියන එක වෙනස්. ඒක වැඩි. ඔව් ඒක ඇත්ත. තාත්තා ඇත්තටම අපිව දැක්කා. ඔය දැක්ක නෙමෙයි. අපි හොඳටම දැක්කයි. අපි හැඩ හුරුකම් දැක්කා. යා අපි වල්ලලා බලන විදිහෙන් කියන්නේ ඇත්තටම කිසිම අඩුපාඩුවක් නැති හොඳ දරුවෝ ටිකක් ඉන්නවා කියන එක එයා ඇත්තටම දැක්කනේ. එයා අපිව අල්ලනවා, අත ගන්නවා, අපිව සෝදනවා, ඔය ඔක්කොම කරනකොට එයාලා අපි මූණ අල්ලලා බලනකොට එයාලා දන්නවා අපි හරි ලස්සන යන්නේ. එහෙම නෙමෙයි. නමුත් එයා දන්නවා ලස්සන ළමයි ටිකක් එයාට ඉන්නවා කියලා. හතර දෙනාම ඔව්. හතර දෙනාම කිසි අඩුපාඩුවක් නැති හොඳ නිරෝගිමත් ලස්සන ළමයි හතර දෙනෙක් එයාට හිටියා කියලා එයා දැක්කා. අම්මා තමයි කියන්නේ මං චූටි කාලේ තියා හුරතල් කරනකොට නිලුම් මල කියලා තමයි මාව හුරතල් කරේ.
ඉතින් එයා හැමතිස්සෙම පුරුදු කරලා අයියලාට කියලා තියෙනවා මේ දෙය දුන්න නංගි ඒක නිසා එයාට ගහන්න එපා පරිස්සම් කරන්න එහෙම කියලා. ඉදින්නම තමයින්ට ගොඩාක් ආදරෙන් හිටපු හරිම සුන්දර අම්මෙකුයි තාත්තෙකුයි. ඇත්තටම ජීවිතේ සමහර දේවල් ගැන බලද්දි දැන් අපේ ජීවිතවල අපිට පේනවා අම්මලා තාත්තලා සෑහෙන මහන්සි වෙනවා තමන්ගේ පුංචි ළමයි ලොකු කරන්න. හීනවලට යනවා දකින්න, ඒ හීන හැබෑ කර ගන්නවා දකින්න, ඒ හැම දෙයක් ගැනම. එතකොට තාත්තට ඔයාලව ඇත්තටම පේන්නේ නැහැ. ඒ වගේම පුංචි ළමයෙක්ව උස්මහත් කරනවා කියන එක දැන් ඔයාට පුතෙක් ඉන්නවනේ. එතකොට කොච්චර අමාරුයිද ඇස් දෙක පෙනිලත් උස්මහත් කරන්න වැඩ ටික කරගන්න. මට ඇත්තටම හිතා ගන්න බැහැ. ඔව් එහෙම තමයි. ඉතින් අම්මයි තාත්තයි ඇත්තටම කසාද බැඳලා 1970 ඒ කසාද බැඳලා ඇවිල්ලා ඒ ඉන්නකොට අම්මා කියලා තියෙනවා තාත්තා තමයි උදේට නැගිටලා හැමදාම තේ එක හදුවේ කියලා. ලොකු අයියත් හම්බ වෙනකම්ම ඒ කියන්නේ ලොකු අයියවත් හම්බුනේ 72. ඉතින් ඒ කාලේ වෙනකොටත් තාත්තා තමයි උදේට නැගිටලා අම්මටත් එක තේ කාදන්න කියලා අම්මා කියලා තියෙනවා. ඉතින් එතකොට ඒ වගේ පටන් ගත්ත ඒ ජීවිතේදී ළමයි තුන් ලොකු ළමයි පුතාලා තුන් දෙනාවත් හම්බ වෙනකොටත් ඉතින් ඒ හැම දෙයකටම ඒ දෙන්නගෙම මහන්සියෙන් තමයි අපිව මේ තත්ත්වෙට ඉතින් ගෙනල්ලා තියෙන්නේ. වෙනකොටත් ඉතින් අම්මටත් ඒ වගේම හොඳටම හැකියාව තියෙනවා ගේ දොර වැඩ කටයුතු කරනවා. එතකොට උයන පිහින වැඩ කටයුතු කෑම බීම මොනවාද රස කැවිලි හදන ඔය කිසිම දෙයක් බෑ කියන් බෑ. අපි අම්මයි ඔක්කොම දන්නවා. එතකොට ඒ අතර ඒ කාලේ තාත්තා හොඳට ගේ අතු ගානවා. එයා ගේ අතු ගානකොට මේ අතු ගාන්නේ ස්ලිපර්ස් මුකුත් නැතුවනේ. එක වැලි කැටයක් දූවිලි කැටයක් නැති වෙන්න හරි හිමින් මුළු ගේම අතු ගානවා පොලිෂ් කරා වගේ තමයි. ඉතින් හැබැයි ඒ වෙනකොට දැන් එයාගේ කාලේ අතු ගාන ඉවරලා අපි ලොකු වුණාට පස්සේ අපි අතු ගානකටත් එන්නේ. දැන් මම අතු ගෑවහම එයා අනිවාර්යෙන් කකුලේ සෙරිප්පු දෙක ගලවලා මෙහෙම කකුල් දෙක තියලා අතුල්ලලා බලනවා මෙතන වැලි තියෙනවද. ඕ එහෙම කියලා. එතකොට කියනවා සමහරවිට මෙතන අද අතු ගෑවිලා නැහැ කියලා. මොකද අදටත් පුරුද්දට අපි කවදාවත් සෙරිප්පු දාගෙන අතු ගන්නෑ. ඒක අපිටත් පුරුද්දලා තියෙන්නේ. ස්ලිපර්ස් ඔක්කොම නැතුව තමයි ගේ අතු ගන්නෙ. මොකද ගේ ඇතුලේ අර අතු ගාන ටික වෙලාවේදී මේ වැලි මනාවක් තියෙනවද එහෙම කියලා බලන්න. අම්මා අතු ගාද්දිත් එහෙමයි. ඉතින් අර ඒගොල්ලෝ ඒ වගේ හරියට නීට් එකට අම්මා තාත්තලා තියපු දෙයක් තියපු තැන තියන්න ඕනේ. යාළට තරහ යනවා. ආ තාත්තට නම් තරහ යනවා. එතකොට තාත්තා එතකොට බයිනවා මේ බඩුව තියපු තැන තිබ්බේ නැති වෙනවා අපි ඊළඟට ගන්නෙ කොහොමද කියලා අයියලාටත් බයිනවා. ඔය එයාගේ ටූල්ස් එහෙම ඒවා මෙහෙම නැති වෙනකොට. හැබැයි කරදර කරන්නෙත් නෑ නේද? ඒ කියන්නේ මට කලින් පෙර කතා බහේදී කිව්වේ ටීවී එක බලද්දී ප්‍රෝග්‍රෑම් එකක් උනත් කවදාවත් නෑ කියලා. ඒක එයාගේ තිබ්බ හරි හොඳ ගතිගුණයක්. ඒ කියන්නේ කවදාවත් අපි මොන හරි රේඩියෝ එකේ අහන එක නම් අපේ අඩුයි. නමුත් අපි ටීවී එක බලවන්නේ ටීවී එක බලන වෙලාවට අපි ටීවී එක බලනවා නම් එයා කවදාවත් අහන්න يعني එයා දේවල් අහනවා. ඊ මොකද්ද වෙන්නේ? එතන මොකද්ද වුනේ? කොහොමද ඒ සීන් එක? එහෙම කියලා දැන් එයා ඒ විස්තර අපෙන් අහනවා. ඒත් එක්කම එයාට මොන වුමනාව තිබුණත් කවදාවත් අපි එතන නැගිටවන්නේ ඒ යන ට්‍රේඩ් ඩ්‍රාමා එක හරි මොකක් හරි වැඩසටහනේ මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් යනකම් එයා කවදාවත් එහෙම අපි එතන නැගිටවන්නේ නැහැ. එයාට ඒක පුරුද්දක් තිබ්බ එහෙම. අම්මා වුණත් එහෙමයි. අම්මා දවල්ට දැන් උදේ ඉඳන් මහන්සි වෙනවනේ. දවල්ට පොඩ්ඩක් නිදා ගන්නවා නම් එහෙම කවදාවත් එයාට කොච්චර තේ එකක් බොන්න හරි මොන හරි ඕනත් අම්මට කතා කරන්නේ නැහැ. අම්මා නැගිටින කම් ඉඳලා තමයි එයා තේ එකක් ඉල්ලන්නේ තේ එකක් බොමු කියන්නේ. ඒ වගේම දැනුමත් ඒ වගේමයි. දැනුමත් ඒ වගේමයි. එයාට ඉංග්‍රීසි දැනුම ගැන නම් ඇත්තටම හොඳ හැකියාවක් තියෙනවා. ඕන තැනක ඕන විදියකට එයා කියන්නේ ඒක හොඳටම ඒක අර කියන්නේ එයා ඉංග්‍රීසි ඉස්සෙල්ලාම ඉගෙනගෙන තිබුණේ රේඩියෝ එකෙන්. රේඩියෝ එකෙන් යන වැඩසටහන් ඔක්කොම අහලා ඒ විදිහට තමයි ඒක එයා පුරුදු කරගත්තේ. පස්සේ එක දෙක දිගින් දිගටම ඒ දේවල් දැන් ළමයිට නම් කෝස් කරනවා වගේ තමයි. ඒ කාලේ එහෙම තිබ්බේ නැහනේ. එක පාඩමක් පැය භාගයක් හරි ඔන්න කොහොම හරි තමයි ඒ ගිහිල්ලා තිබුණේ. ඒ ඔක්කොම අහලා ඒ විදිහට එයාගේ දැනුම වැඩි කරගත්තේ. හැම දෙයකින් මෙහෙම තමයි. ඒ වගේම එයා ගෙදර ඉස්සර අර තිබ්බේ කරන්ට් එක යන්නේ ෆියුස් බෝඩ් එකකින් යනවනේ. එතකොට කම්බියක් දාලා ගැට ගහන්න ඕන එහෙම තියෙන්නේ. එතකොට ඒ වගේ වුණාම ඒ දේවල් ඔක්කොම කරගත්තා. ස්විච් එකක් මාරු කරන්න අපිට
විශේෂයෙන් මෙයා අහන්නේ වයර් දෙකේ පාට ටික විතරයි. ආහා. ඒක ඒ දැන් ඒ විදිහට අහලා එයා ඒත් ඒව සෙට් කරලා ඔක්කොම බලලා චෙක් කරලා එයා දන්නවා ස්විච් එක මේව කරලා මේ ටෙස්ටර් එක තියලා මේකට කරන්ට් එක එනවද මේක ලයිට් එක එනවද කියලා විතරයි අපෙන් අහන්නේ. ඒ කියන්නේ ඒ ඔක්කොම යාට හොඳ හැකියාවක් තිබ්බ. හැමදේම යාට ඉගෙන ගන්න ඕන නම් කාකෙන් වුණත් ඒ දේ ඒ කියන්නේ මුලින් ඉඳන් අගටම හරියටම ඉගෙන ගන්නවා. හරියටම අහගන්නවා සමහරවිට ඒ කෙනාට වදයක්ද දන්නෙත් නැහැ. නමුත් ඉතින් තාත්තට ඕනේ මේ විදිහට තමයි. හැමදේම කිව්වම ඉතින් මන් දන්නේ මම හිතන්නේ යා අර ලොකු කෙනෙක් කියලා. ඒ කියන්නේ හැමදේම දන්නවා. දැන් ඇහුවොත් එහෙම සබදාහම ගැන ඇහුවොත් ඒත් එහෙමයි. ඒකෙත් ඉගෙන ගත්ත දේවල් දැනගත්ත දේවල් ගොඩාක් ලොකුයි. සංගීතය අතින් ඇහුවත් එයා නෝට් එකක් ලියා ගන්න බැරි වුණාට ඒක ඉදි ගහන්නේ මේ විදිහට මේක කොටස් හතරකට බෙදන්න මෙහෙම මෙහෙම මාත්‍රාවලට යන්නේ වා මේ විදිහට ලියන්න කියලා කියන්නේ ඒත් එයාම තමයි. එයාගේ නෝට්ස් ලියා ගන්න ඕන වුණාම අපිට කියලා දල වශයෙන් ලියා ගන්න ඕන නම් එයා විතර කියනවා මෙම කොටු හතර ගහන්න හතර ගහලා මෙම හතරෙන් හතරට යන්න ඉදි කෑලි මේ විදිහට ගහන්න ওই විදිහට තමයි කියන්නේ. ඉතින් එයාගේ සින්දුව සින්දුවක් හිතේ තියාගෙන ඒක හදනවා නම් විනාඩි ගානක් ඇතුළත එයා හැමදාම එහෙමයි සින්දුවක් මේ එයා ලියන්න ගත කරන්නේ විනාඩි ගානක් විතරයි. ඒ විනාඩි ගාන ඇතුළත එයා ගදා ගන්නවා ඒක මෙලඩි එක දානවා අපි කාට හරි එන්න කියනවා ආ මේක ලියන්න කියනවා ඒක ලියා ගත්තට පස්සේ ලියලා කොලේ අතට ගන්නවා එච්චරයි. ඒ වගේ හැම දෙයකම ඇත්තටම දක්ෂයි ගොඩාක් දක්ෂයි ආඩම්බරයි. දැන් අපි හැමෝටම ඇති වෙන ප්‍රශ්නයක් මේ ප්‍රශ්නයකේ තාතා සින්දු ලියලා තියෙනවා සංගීතය නිර්මාණය කරලා තියෙනවා. ඇත්තටම කොහොමද මේ සින්දු ලියන්නේ? ඒ වගේම මේ කොහොමද නොටේෂන්ස් දාන්නේ? තියෙනවා කියද්දි තියෙන ප්‍රශ්නද? මෙහෙමයි තාත්තා සින්දුවක් ලියන්න එයාගේ ඔළුවට අදහස් ආවම එයා ඒක සාමාන්‍යයෙන් පොඩි වෙලාවක් ඇතුළත එයා ඒකට වචන ටික දාගන්නවා. ඒ වචන ටික දාගත්තාම ඒ ඔක්කොම මෙලඩි එකයි ඒකට හිතනවා. ඒකට එයා තනියම එයා අනික මේ සෝරි විශේෂයෙන්ම මේ මවුත් ඕගන් වාදනයට ඉතාම දක්ෂයි. මවුත් ඕගන් එක ප්ලේ කරනවා හොඳට. මෙයාට තනු නිර්මාණයේදී විශේෂයෙන්ම මේ පුළුවන් උදව්වක් උනේ මේ මවුත් ඕගන් එක තමයි. එයා මවුත් ඕගන් එක පිඹ පිඹ ඒකේ මේ මෙලඩි එක ගන්නවා. ඉතින් අර කිව්වා වගේ ලියාගත්තේ කොහොමද අහනකොට එයාගේ ඉස්ලාමියාවක එයාගේ මොලේ තමයි ලියාගන්නේ. ඒ ලියාගෙන ඊට පස්සේ මතක තියාගෙන හොඳට මතක මතකයි කියන එක උපරිම මතක ශක්තියක් තියෙනවා තාත්තට. ඒක මේ ඒ ඔක්කොම එයා හදාගත්තට පස්සේ තමයි අපි ළඟට එන්නේ. එතකොට තමයි එයා කියන්නේ මේ සින්නේ වචන ටික ලියන්න පේලි මේ ගානකට ලියන්න එයා ඒ විදිහටම කියලා. ඔයාට කියලාද ලියාගන්නේ ගොඩක් කියලා? සමහරවිට මටත් කියලා ලියාගනවා. නමුත් විශේෂයෙන්ම ඒ කාලේ වෙනකොට ওই සින්දු ගොඩාක් ලියුනේ ලොකු අයියගේ අතින්. එයත් එක්ක එයා එයාට කිව්වහම එයා ලියනවා. එයයි මායි තමයි ගොඩක්ම අර එයාගේ ඔය වගේ වැඩවලට සම්බන්ධ වෙලා තියෙන්නේ. මගේ ලොකු අයියා තමයි ඒක මේ ඒ වගේ කාලේ ලියන්නේ. එතකොට ඒ වගේ හැමදේම ලොකු මතකයක් එක්ක. දැන් අපි හිතමු ටෙලිෆෝන් නම්බර්ස් එහෙම හැමෝගෙම දැන් ගියා මහගද්දී දැන් අපි හිතමු තාත්තගේ ෆීල්ඩ් එකේම ගායක ගායිකාවන්ගේ ඒ නම්බර්ස් එතකොට පොලිසියේ එතකොට පෝස්ට් ඔෆිස් එකේ ඔය හැම එකකම නම්බර්ස් ඔක්කොම එයාගේ ඔළුවේ තියෙනවා. ඒක එකක්වත් ලියාපු ඒව නැහැ. ඉතින් එයා එකේ නෑ ලියපු නෑ. ඕ එකම මෙමරි එකේ දාගෙන තමයි එයාගේ මෙමරි එකේ තමයි ඔක්කොම තියෙන්නේ. ඉතින් ඒ වගේම දුකම හිතෙන දේ තමයි එයා නැති වෙන්න දවස් තුනකට වගේ ඉස්සෙල්ලා එයා මට කතා කරලා කියනවා ධෝනි මේ ටෙලිෆෝන් නම්බර්ස් ටික මම ඔක්කොම කියන්නම් ඔයා ලියාගන්න. මං ඒවෝ ඉතින් ඇයි ඕන්නේ නැහෙනි කිව්ව පස්සේ නෑ ලියාගන්නකෝ මට කරදරයක් වුණොත් එහෙම අරට දැනුම් දෙන්න විදියක් නැහෙනි ෆෝන් නම්බර්ස් ඔක්කොම මගේ ළඟනේ තියෙන්නේ එහෙම කියලා. ඒතර එහෙම කිව්වහම ඇත්තටම මේ අර අපිට හිතාගන්න බෑ. හොඳට හිටිය තාත්තා එතන එතකොට අස්සනීප වෙලා එයාට කැන්සර් එකක් හැදිලානේ තිබුණේ. ඉතින් ඒ වගේ අර එයාටත් ඒ වෙනකොටත් එයා ගොඩක් අර එයාට නොතැන්නවා වුණාටත් ඩොක්ටර්ස්ලා කියලා තිබ්බේ එයාට එහෙම මතකයක් තියෙන්න බැරි වෙන තත්ත්වික ස්ටේජ් එක තමයි එයා එතනකොටත් නෙලා දෙන. නමුත් ඒ හැමෝටම පුදුම හිතුණා එයාව එයාගේ මතක ශක්තිය එච්චරකට තියෙන්න පුළුවන්ද කියන එක. නමුත් ඒක කරපු පින් අනුවද එහෙම දන්නේ නැහැ. නමුත් ලොකු මතක ශක්තියක් නැති වෙන මොහොත වෙනකොටත් එයා තිබ්බා. නැති වෙන මොහොතෙත් මම එයාගේ ළඟ මාත් එක්ක අතින් අල්ලගෙන හිටියේ. ඉතින්
ඒ වගේ ඇත්තටම අර ලොකු මතක ශක්තියක් එක්ක සිසිඳු ලිව්වා කියන්නේ ඒක තමයි. එයාගේ ලියවිල්ල එතනයි තියෙන්නේ. ඔළුවේ කෝටියක් දේවල් ඔළුවේ තියාගෙන ඔළුවේ ලියාගෙන අල්ප මාත්‍රයක් වගේ දෙයක් අපිට කියලා ගත්තා. අකේ තාත්තා ගැන කතා කරා වගේම අපි අම්මා ගැන ටිකක් කතා කරන්න ඕනේ. අම්මගේ උපංගමනම් ගම්පල. එතකොට අම්මා උපතින් දෘශ්‍යබාධිත නෙමෙයි. අම්මට අවුරුදු 13ක් 14ක් 13ක් වගේ වෙනකොට අම්මට පැපල රෝගය හැදිලා තිබුණා. එතකොට ඒ කාලේ ලොකුවටම මේ වෛද්‍ය ප්‍රතිකාර ලොකුවටම කෙරලා තිබුණේ නැහනේ. ඒ වෙනකොට යාට ඇස් වලින් ඉඳන් මේ පැපල රෝගය මතුවලා තිබුණා. ඉන් පස්සේ ආව රෝහල්ගත කරලා තියෙනවා. ඉන් පස්සේ ස්පිරිතාලට අරන් ගිහිල්ලා එතන බෙහෙත් කරලා ඇස්තික බැන්ඩේජ් කරලා තියෙනවා. බැන්ඩේජ් කරලා දිගටම බෙහෙත් කරගෙන යනකොට මේ අන්තිමට යා කියනවා යාව කෝච්චි එක්කගෙන යනකොට ඈත තිබුණ මොනවාද මේ තල් මලක් හරි මොකක් හරි එයාගේ අම්මා පෙන්නුවා කියලා. ඊයින් පස්සේ ඇවිල්ලා බැන්ඩේජ් කරාට පස්සේ ආයේ බැන්ඩේජ් එක ගලවනකොට එයාගේ ඇස් දෙක පෙන්නලා නැහැ. ඊයින් පස්සේ එයාව ටික කාලයක් ගෙදර හිටියා. ඊටඟට එයාගේ අම්මා නැති වෙලා තියෙනවා. එතකොට තමයි ගම්පල එයාගේ ඉන්න ගමේම කෙනෙක් කියලා තියෙනවා මෙහෙම දෘශ්‍යබාධිතයට උගන්නන තැනක් තියෙනවා මෙතෙන්ට ගිහින් බාර දුන්නොත් ළමයාගේ ජීවිතයට හොඳක් වෙයි ඒක නිසා එහෙම කරමු කියලා ඒ කරපු ඒ යෝජනාවත් එක්ක අම්මගේ අයියලා දෙන්නෙක් ඉඳලා තියෙනවා ඒගොල්ලෝ තමයි අම්මව ගෙනල්ලා කොළඹට ඇරලලා තියෙන්නේ එතනදී අම්මා රෙදි වියන කියන්නේ පේශ කර්මාන්තය ඒක තමයි ඉගෙනගෙන තිබ්බේ එතකොට ඒ සම්බන්ධ එතනදී තමයි ටික කාලයක් ඉන්නකොට අම්මයි තාත්තා එතකොට එතන බුලස් රෝඩ් එක කිකුමරීගලෝ ඒ ඉන්න තැනදී තාත්තා හවස් වෙනකොට සින්දු කියනවලු. ඉතින් අම්මා කවදාවත් එන්නේ නැහැලු ඒ සින්දු අහන්න. අම්මා ඇතුළට වෙලා ඉන්නවා මිසක් අම්මා කවදාවත් ඒ ග්‍රවුන්ඩ් එකට එන්නේ නැහැලු. ඉතින් අම්මාට ඇහෙනවලු තාත්තා සින්දු කියනවා. හරි ලස්සන සින්දු කියන මෙහෙම එයාගේ නම හෙන්රි කල්දේරා එහෙම කීකේ කියනවලු එයා ගෙදර ඉඳන් ආපු එක්කෙනෙක් එහෙම කියලා දැන් කට්ටිය සින්දු අහන අය ගෙදර එතෙන්ට ගිහැල්ලා කියනවලු ඉතින් එන්න කිව්වට මෙයා යන්නෙත් නැහැලු ඉතින් ඔහොම ඉන්නකොට මේ තාත්තට කොහමද දවසක් අම්මව හම්බ වෙලා තියෙන්නේ තේත් එහෙදි මොකක් හරි වැඩකට ගිය වෙලාවක තමයි තාත්තට අම්මව හම් වෙලා තියෙන්නේ. එතකොටත් මේ නිකන් එහෙම කතා කරලා කොහොමද එහෙම ඇහුවාම මෙයා එච්චර උත්තර දෙන්නේ නැහැ. මේ ටිකක් يعني ආඩම්බරයි නෙමෙයි. අපි අම්මා එච්චර මේ කතාවට යන කෙනෙක් නෙමෙයි. ඉතින් ඔහොම ඉන්නකොට මේ ටික කාලයක් යනකොට තාත්තත් එක්ක තාත්තට එහෙම හිතලා තියෙනවා අම්මගෙන් මෙහෙම මේ යෝජනාවක් දාන්න මෙහෙම අහන්නම් කියලා. ඒ ඇවිල්ලා තාත්තා ඇහුවලු මෙහෙම කැමති මේ මොකද කියන්නේ කියලා. එතන අම්මා කියලා තියෙනවා නෑ මගේ දැන් අම්මලා කවුරුත් නැහැ මම කසාද බඳින්න මේ එහෙම ඉන්න කෙනෙක් නෙමේ එහෙම කැමති නැහැ කියලා. ඊට පස්සේ තාත්තා ආයේ ගිහිල්ලා තියෙනවා ආයෙත් අවුරුද්දක් විතර බලාගෙන ඉඳලා නැවත පාරක් ගිහිල්ලා අම්මගෙන් අහලා තියෙනවා දැනුත් මේ අදහස මෙයාගේ වෙනස් වෙන්නේ නැත්තේ කියලා. එතකොට අම්මා කියලා තියෙනවා මට කවුරුත් නැති නිසා මේ මම කසාද බඳින්නේ එහෙම අදහසක් තියෙනවා නම් එහෙනම් ඉතින් ඔයාගේ ගෙදර කට්ටියට කියලා ඒගොල්ලෝ කැමති නම් ඒගොල්ලෝ එක්කන් ඇවිල්ලා මගේ ඉන්න තැන කියලා මට කැමතියි කියලා කිව්වොත් මොකද ජීවිතේ ඒගොල්ලෝ කසාද බැඳලා ඉස්සරහට යනකොට තියෙන ප්‍රශ්නවලදී තනියම මුණ දෙන්න බැරි වෙයි. ඒක නිසා ඒගොල්ලෝ කැමති නම් විතරක් එයා කැමති වෙනවා කියලා. ආයෙත් ඉස්සෙල්ලා දැන් අම්ම කැමති වෙන්නෙම නැහැනේ. අම්ම කැමති වෙන්නෙම නැති නිසා මේ තාත්තා ඉඳලා තියෙන ඒත් එතකොටත් එයාට කැමැත්ත දීලා නැහැ තාත්තට. මේ අම්මාට පොඩි එක්සිඩන්ට් එකක් වෙලා කකුලට අර මේ ලොකු මේ කොන්ක්‍රීට් ෂීට් එකක් වැටිලා අම්මා එක තැඟින්නකොට දැන බෙහෙත් කර කර ඉන්නකොට තාත්තා ගිහින් තියෙනවා බලන්න. ඒ ගිය වෙලාවේ තමයි ওই ප්‍රශ්නේ අහලා තියෙන්නේ. ඊට පස්සේ තමයි කියලා තියෙන්නේ මෙහෙම ඒගොල්ලෝ කැමති නම් කැමති වෙනවා නැත්නම් එහෙම කැමති වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ තමයි තාත්තගේ අම්මවයි පළවෙනි දවසේ තාත්තගේ ලොකු නංගිගේ මේ හස්බන්ඩ් වයි එක්කගෙන ඇවිල්ලා අම්මව පෙන්නලා තියෙන්නේ. එතකොට අම්මයි කකුල හොඳ වෙලා තිබිලා තියෙනවා. එතකොට අම්මා යාළට තේ හදලා දීලා තියෙනවා. ඒ වගේ ඊට පස්සේ ඒගොල්ලෝ කැමති වුණාම ඊට පස්සේ තමයි ඒගොල්ලෝ 1970 දී මේ විවාහ වෙන්නේ. අක්කේ දැන් අපි දන්නවා මේ අම්මට නම් දැන් දැනිලා තියෙනවා දන්නවා තාත්තා ගැන. මොකද තාත්තා සින්දු කියද්දී
අහගෙන ඉඳලා අහගෙන ඉන්නවා තව යාළුවෝ කියනවා එහෙම. හැබැයි දැන් තාත්තා කොහොමද දැනගත්තේ හරියටම මෙහෙම අම්මා ගැන? මෙහෙමයි එතන සින්දු අහන්න ඉන්නේ ඔක්කොමලා එතන ඉන්නේ බ්ලයින්ඩ් කට්ටිය. ඒගොල්ලෝ ඔක්කොමලා සින්දු අහන්න එන අයට හැමෝටම බොයිෆ්‍රෙන්ඩ්ස්ලා ගර්ල්ෆ්‍රෙන්ඩ්ස්ලා ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ඔය කතාවට අස්සෙන් ඉතින් තාත්තා දැන් එක්කෙනෙක් ඇතුළෙත් ඉන්නවනේ. නමුත් ඉතින් ඒ අතර ඒගොල්ලෝ ඔය කතාබහ හැමෝගෙම ගැන විස්තර කතා කරගෙන ඉන්නවා. ඒ ඉන්නකොට තමයි අම්මා ගැන ඒගොල්ලෝ يعني ඔය කතා කරනකොට කියලා තියෙන මෙහෙම කෙනෙක් ඉන්නවා එයා එළියට එන්නේ නැහැ. එයා ඇතුළෙමයි ඉන්නේ. එයා සින්දු අහන්නවත් මොනාටවත් එහෙම එන්නේ නැහැ කියන එක. මොකද ඒගොල්ලෝ හරියට ට්‍රයි කරලා තියෙනවා අම්මාව එතෙන්ට ගෙන්න ගන්න. ඉතින් එතකොට අම්මා ඕ එළියට ගන්න. අපි එළියට යන් චුට්ටක් ඇවිදිමු කාත් එක්ක හරි කතා කර කර ඉමු. ඔහොම කියනම අම්මා ඒවට කැමති වෙලා තිබිලා තිබ්බේ නැහැ. ඉතින් ඒ ආරංචිය තමයි තාත්තගේ ඔළුවට යන්නේ. මෙහෙම කෙනෙක් ඇතුලේ ඉන්නවා එයා එළියට එන්නෙත් නැහැ එච්චර කතා කරන්න එන්නෙත් නැහැ. මේ බොයෆ්‍රෙන්ඩ් කෙනෙකුත් නැහැ කියලා හිතන් දැටි. ඒක නිසා මේ තාත්තට උවමනාවක් තියෙන්නදී සමහරවල්ලාට එතෙන්ට ගිහලා අම්මත් එක්ක කතා කරන්න ඉගෙන විස්තර කියනකොට මොකද අම්මා එතන ඇතුලේ ඉන්නකොට එයා තමයි ගොඩක් වෙලාවට ඔය අනිත් ළමයින්ගේ විස්තර ටික දැනුම් දෙන්නේ. ඒවට අම්මා තමයි ගොඩක් වෙලාවට ඉතින් ওই වගේ ඉඳලා තියෙන්නේ. ඉතින් ඒ වගේ වෙනකොට සමහරවල්ලාට තාත්තට හිතෙන්න ඇති මෙයත් එක චුට්ටක් කතා කරලා බලන්න ඕනේ කියන එක හිතෙන්ද ඒත් එක්කම තමයි අම්මා අර ඇක්සිඩන්ට් එකෙන් කකුලට ඩැමේජ් වෙලා තිබුණේ ඒ මේ වැකෙන් තමයි අම්මා ගිහින් අම්මව බලන්න ගිහිල්ලා ඒ කතාව එයාගේ යෝජනාවත් ඉදිරිපත් කරලා මේ ඒ දෙන්නගේ අදහස් හුවමාරු කරගෙන තියෙන්නේ අම්මා දැනට මාස දෙකකට උඩදී අපි අතරින් සමුගත්තා එතකොටත් එයා අසනීප තත්ත්වයේ හිටියා ඒ ඉඳලා මෙච්චර කාලයක් දරුවොත් එක්කම ඉඳලා දරුවන්ගේ එක්කම ආදරේ ලැබලා ඇත්තටම අම්මත් සතුටින් ඉන්නේ නැති ඒ කියන්නේ ඒ කාලේ වෙනකොට සමහර වෙලාවට යාට කල්පනාවත් නැතුව තිබුණ කාලයක් තිබ්බා පොඩි කාලයක් ඇතුළත ඉතින් එයා ඒ විදිහටම දරුවෝ ඔක්කොගේ ආදරේ මැද්දේ ඉඳලා දැනට මාස දෙකකට උඩදී අපි අතරින් සමුගත්තා අපි දැන් ගොඩක් දේවල් කතා කරා කේ අම්මයි තාත්තයි ගොඩක් ආදරෙන් හිටියා ජීවිතේ බෙදාගත් විදිය ඒ දෙන්න මුණ ගැහුණ විදිය මේ හැම දෙයක්ම හැබැයි කාලයත් එක්ක ජීවිතයේ සමහර අත්දැකීම් වලට අපිට මුණ දෙන්න වෙනවා තාත්තා නැති වෙනවා අම්මට කලින් අම්මා ඇත්තටම කොහොමද මේ දේවල් දරාගත්තේ මුලින්ම තාත්තා නැති වෙන මොහොතේ අම්ම එතන තාත්තා එක්ක කුල් දෙකට ගගා හිටියේ තාත්තා ළඟ අම්මයි මමයි දෙන්නම හිටියා ඒ ඉන්නකොට එතන මේ අවස්ථාවේදී තාත්තා ඒ වෙලාවේ අපි දෙන්නම ළඟ තමයි තාත්තා නැති වුනේ අම්මා අර කියනා වගේ ලොකුවට හැපි හැපි අඬනඳ ඒ මට්ටමේ හිටපු කෙනෙක් නෙමෙයි ඒ දෙන බොහොම ආදරෙන් ගෞරවයෙන් හිටියානේ එතකොට ඒ දෙන්නගේ ජීවිත කාලේ ඇත්තටම ලස්සනට ගත කරලා දෙන්නම යුතුකම් ඉෂ්ට කරගත්ත දෙන්නෙක්. ඉතින් ඒ වෙලාවේ අම්මා ඒ දේවල් ලොකුවට අඬන්නේ නැතුව ඒ දේ ඇත්තටම දරාගෙන හිටියා. දෙන්නම දෙන්නා වෙනුවෙන් ලස්සනට කාලයක් ගත කරපු නිසා තාත්තා හැමතිස්සෙම අම්මට තාත්තව මතක් වුණා. නමුත් එයා 얘 ගැන ලොකුවට අපිට කිය කිය එහෙම ඉන්න උනේ නැහැ. එයා එහෙම කරේ නැහැ. නමුත් අම්මට හැමතිස්සෙම මොහොතෙන් මතක් වෙන්නේ මොකද එයා තාත්තගේ ඒනකොටම ඉතින් එන්නේ ආයෙත් තාත්තගේ ගතිගුණ වලටම තමයි. තාත්තා අපි හිතමු මිසකල් ෂෝ එකට ගිහිල්ලා රැයට ගෙදරිනවා පාන්දර 2යි 3යි කියමු. කවදාවත් අතේ සල්ලි තියාගන්නේ නැහැ. නැගිට ගමන් එයාට අම්මා එන්න ඕන ඉස්සරහට. අම්මා ආව ගමන් මැනිකේ අම්මට කියන්නේ මැනිකේ කියලා. මැනිකේ කියලා කෙලින්ම අම්මා කෙනාපු ඒ එන්ඩ්ලොප් එක කෙලිම අම්මගේ අතට තමයි දෙන්නේ. ඒ දීලා තාත්තට වියදම ඉල්ලගන්නේ අම්මගෙන් පහුව දාට. මට මේ ගාන දෙනවද? මට මේ ටික කරගන්න ඕන මේ ගානක් වට දෙනවද? එහෙම ජීවිතේ දීලා එයාට ඒකයි අඳන්ඩ දෙයක් වෙන්නේ ඕන් නැත්තේ මොකද ඒ ලබන්න පුළුවන් ඒ ගෞරවය ආදරය ඔක්කොම ලැබලා තිබුණානේ. ඉතින් එතකොට හැමදාම ඒ තාත්තයි ඒ කියන්නේ මුදල් දුන්නා වුණත් ඊළඟ දවසේ මේ නෑ කිව්වොතින් කවදාවත් මොකද උනේ කියලා අහන්නේ තාත්තගේ. ඒ වගේම ඒ රැයට එයා එනකොට හැමදාම ඒ එන වෙලාවට එයා මොන හරි එළියෙන් කාලාව නම් අනිවාර්යෙන් එදා ඉඳන්ම අම්මගේ පංගුව ගේන්න එයාට මතක තිබුණා. ඒ කන කොත්තුවක්ද කන්නේ මොනාද කන්නේ ඒ කන දෙයින් කොටසක් ගෙදරට ගේනවා.
එහෙම තිබුණා. එයාගේ වගේ ගතිගුණ හරියට තිබුණා. කන්නේ මොනාද ඒ රසට කෑවනම් අනිවාර්යෙන් එයා එතනින් ගෙදරකට ගිහිල්ලා රසට කෑව කියමු. නමුත් එයා අනිවාර්යෙන් අම්මගේ බත් එකilla ගන්නවා එතනින්. මට බත් එකක් ඔතලා දෙන්න එහෙම කියලා. ගෙදර ගෙනියන්න ඕන බත් එකක් දෙන්න එහෙම කියලා. ඉතින් ඒ වගේ එතකොට අම්මා මේ දේවල් වලින් ආදරේ කියන එක නම් උපරිම ලබන්න තියෙනවා. ඒත් එක්කම එහෙම ලොකුවට අම්මා අර ඒ මත්තේ නැහි නැහි ඇඬුවා කියලා එහෙම නෑ. නමුත් එයාට අන්තිම මොහොත වෙනකනුත් අම්මට සමහරවල් අම්මා ළිඩ වෙලා ඉදිද්දිත් අම්මා අහනවා තාත්තා කෑවද? තාත්තා නැති වෙලා දැන් ගොඩක් කල්. නමුත් අම්මට ඒක මතක නෑ. තාත්තට තේදුන්නද? තාත්තා කෑවද? එහෙමදාම තාත්තගේ ලෝකේ ජීවත් වුණා. ඒ ලෝකේ ජීවත් වුණා අර තව කාටවත් පේන්න අඬ අඬ නෙමේ. නමුත් එයා හිතෙන් ඒ ආදරෙත් එක්ක දරාගෙන ඇත්තටම ලොකු මේවා එක්කින් එයා තාත්තත් එක්ක ජීවත් වුණා. තාත්තා මැරුණත් තාත්තා නැති වුණත් එයා ඒ ජීවිතේ ඇත්ත එක ගත කරා ඒ දිගටම. හරි සුන්දර විදිහටම. හැමදාම ඒකයි තාත්තා යට හැමදාම මොන හරි ගෙනත් දුන්නා. කණ්ඩ දෙයක් කනවා නම් ඒ දේ ගෙනත් දුන්නා. දැන් අම්මට කල්පනාව නැතුවත් හිටියන්නේ ටික දවසක්. එතකොට ඒ කාලය තුළද අම්මා හැමදාම يعني සරෙන් සරේට යා අම්මා අහනවනේ තාත්තා කෑවද බිව්වද මොකද තාත්තා කතා කරාද තාත්තා කතා කරන්න ආවද මෙතෙන්ට එහෙම කියලා අහනවනේ. ඉතින් ඒ වෙලාවට අපි යාට දෙන උත්තරෙත් ඔව් දැන් මේ අම්මා ළඟ ඉඳලා නෙගියේ දැන් මේ දැන් කන්න දුන්නේ දැනුයි ඒක බීලා ඉවරුනේ අන්න ඒ වගේ. ඉතින් ඒ අර එයාට ඒ මත්තෙම හිටියා කාටවත් නොකිය වුණාට එයාගේ යුතුකම් ටික අම්මගේ ඒ ටික හැමදාම ඔළුවේ තියාගෙන හිටියා යා. හොයලා බැලුවා සෑහෙන්න. ඔව්. ඒ දෙන්න කොහොම කොච්චර මේවා වුණත් තාත්තා රෑ 12 ටිකට හරි ආවොත් ඒකක් ඕන නම් ඒ තේ එක හදලා දෙන්න අම්මා. කිසි ප්‍රශ්නයක් ඇතුව ලස්සන්ට නැගිටලා තේ එක හදලා ආමියා කියලා කියන්නේ මෙයා කියලා කියන්නේ. ආමියා තේ එක මෙන්න මෙතන තේ එක එහෙම කියලා එයාට තේ එක හදලා දෙනවා. එයාට කොච්චර කොහේ හිටියත් මොන ලෝකෙ ගිහින් මොන දේ කාල බීලාවත් ගෙදර ඇවිල්ලා අම්මගේ අතින් බදලා දෙන බත් එකයි අම්මගේ අතින් හදලා දෙන තේ එකයි තරම් වෙන මුකුත් මේ ලෝකේ කිසිම දෙයක් වටින්නේ නැති ඇති. චරකටම මේ දෙන්නගේ බැඳීම ලොකුයි ආදරේ. අක්කේ දැන් වාටත් ඉන්නවා දුවයි පුතයි. එතකොට ජීවිතේ ගැන කතා කරොත් සෑහෙන දැනෙන කාලයක් මේක. තමන්ගේ පවුලත් එක්ක දුවයි පුතයි හැමෝම එක්ක. මේ කාලේ තාත්තා හිටියානම් වාට කොහොම දැනෙයිද? මේ කාලේ තාත්තා හිටියානම් ඒක මහා මෙරක් වගේ කොහොමත් එහෙම තමයි. නමුත් දැන් තාත්තා හිටියනම් මගේ බබාල දෙන්නට බලන්න මේ මගේ සීයා කියන්න ඒ හිටියනම් ඒක කියා කියලා නිම කරගන්න බැරි තරම් දෙයක්. දෙවෙනි අයියාගේ ළමයි දෙන්නට නම් ගොඩාක් ඒ දෙන්නා එක්කම ගත කරපු සීයා කෙනෙක්. සීයා කෙනෙක් ඇටියට එහෙම බලනකොට මගේ දෙවෙනි අයියාගේ ලොකු දුව සීයාත් එක්කම තමයි හිටියේ. මොකද එයා තමයි තාත්තා තමයි දුවව චූටි කාලේ ඉඳන් මෙහෙම ඔඩොක්කු එයා එන්නෙම දුවව බලාගෙන ඒ ඇවිල්ලා මෙහෙම ඔඩොක්කුවේ තියාගෙන එයා බොහෝම පරිස්සමෙන් මෙහෙම දෙපැත්තට මේවා කර කර පැය ගාණක් එක ළඟ නෙවෙයි පැය දෙක තුනක් විතර සමහරලාට ඒ ඔඩොක්කුවේ තියාගෙන නලෝගන නිදි කරවනවා. ඒ දුවේ සීයත් එක්කම ගොඩාක් ලොකු වුණේ. ඒ කියන්නේ අවුරුදු 6ක් 7ක් 8ක් විතර වගේ සීයත් එක්කම හිටියා. එතකොට ඒ සීයත් එක්ක සෙල්ලම් කරද්දී සීයා කවදාවත් බෑ කියන්නේ. අපි හැමදාම දැන් මේ කතා කරන මාතෘකාවෙන් පිටට පයින් වෙනවා මේ සීයා ගැන කතා කරනකොට. එතකොට මේ දුව ඒ චූටි දුව පොඩි කාලේ ලොකු පෙට්ටියක් එක කාලයක් ලොකු පෙට්ටියක් තියාගෙන ෆ්‍රිජ් එකක් ගෙන ආපු පෙට්ටියක් වෙන්න ඕන මට මතක විදියට. ඕක අනිත් පැත්ත පෙරලලා එයා ඕක ඇතුළට රිංග ගන්නවා. රිංගලා ඉවර වෙලා සීයාට කියන සීයා එන්න ඇතුළට සීයා එන්න ඇතුළට කියලා. එතකොට සීයාත් ඕක ඇතුළට රිංග ගන්නවා. දෙන්නම ඕක ඇතුළට. සමහරවිට පැයක් එකමාරක් විතර සීයත් එක්ක ඕක ඇතුළට වෙලා උහේ නිදාගෙන ඉන්නවා එයත් එහෙම. එහෙනම් බබත් නිින්දත් යනවා ඒක ඇතුළේම. ඒ වගේ අර සීයා මට දැම් බෑ අනේ පුතේ දැම් මට මහන්සි ඒකක්වත් නෑ. ඒ දරුවොත් එක එකම මං කිව්වේ තාත්තා හැමදාම දරුවන්ට පුදුම විදිහට ආදරය කරපු තාත්තා කෙනෙක්. මිනිබිරිට දැන් ඒ දුව තමයි ඔච්චර ඒ සීයත් එක්ක ළඟින් ඉන්න පුළුවන් වුණේ. හැමදාම සීයා 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 ගාගෙන හිටියා. සීයත් එක්කම ඒ විදිහට අර මං වගේ පෙට්ටියක් ඇතුලේ හරි නෙංගගෙන සීයා සමහරවිට දාඩියේ පෙඟිලා දාඩියේ බේරෙනවා. නමුත් එයා බෑ කියන්නේ නෑ දුවට. එයාට එච්චර දෙනේ ළමයිට තියෙන ආදරේ. එයාට තමයි ඒ දුවට තමයි ලියලා තියෙන්නේ ඔන්න දුවේ හඳ මාමා ඈත ඉඳන් එබීද බලා පුංචි අමුත් එක්කුයි හොයන්නේ චූටි සිනහමල් දැකලා සිහිල් සඳේ කැලුම් හෙලා දූකෙ සුදු මූණ ඉඹින්නේ. ඔය සින්දුව හැදුවේ ඒ දුවට.
තාතා ගායන ශිල්පියෙක්. එතකොට අක්කේ පවුලේ 4 දෙනෙක් ඉන්නවනේ දැන්. කවුද තාත්තගේ මේ වැඩ කටයුතු ඉස්සරහට අරගෙන යන්නේ? මගේ දෙවෙනි අයිය තමයි ටිකක් මේකට සම්බන්ධ වෙලා හිටියේ. නමුත් එයා ලංකාවේ නෑ. ඒක නිසා තමයි යාට ගොඩක් වෙලාවට මෙහෙට වෙන්න වෙන්නේ නැත්තේ. ගොඩක් එයා ඩිසෙම්බර්වල වගේ තමයි ගොඩක් වෙලාවට ලංකාවට එන්නේ. ඒ ආවහම ඉතින් සමහරවල් ප්‍රෝග්‍රෑම් එකක් කරනවා, මියුසිකල් ෂෝ එකකට ගියෝතින් තියෙනවා. ඒ අරෙන්ද ලුකුවටම මේකටම නැඹුරු වෙලා ඉන්න කෙනෙක් මේ වෙනකොට තාම නෑ ඉතින්. ඔයා ගීත ගායනයට එන්නේ නැද්ද? මම නම් ගීත ගායනයට ඇවිල්ලා නැහැ. ওই ප්‍රෝග්‍රෑම් එකක් දෙකක් වගේ එකට සාමාන්‍යයෙන් තාත්තත් එක්ක එකතු වෙලා සින්දු කියලා තියෙනවා. ඒ අරෙන්ද ඉතින් මේ ශේෂ්ත්‍රයට ඇවිල්ලා නම් නැහැ. කනවිදින රිලී කඳුළු ගඟේ පතුල බැලූදු අද සතුටු ගඟේ කිමිදෙනවා දාල කරාබු ආයි දාල කරාබු පුංචි ටිකිරි පාද තියා කණ්ණාඩිය වෙතට ගියා පුංචි ටිකිරි පාද තියා කණ්ණාඩිය වෙතට ගියා මුවට ලැබුණු අමුතු සිනහා දිහා බලනවා බුලඳ හිනායි කැඩපත මත නලියනවා මුදු බුලඳ හිනායි කැඩපත මත නලියනවා තාත්තා හිටියානම් කියලා ඔයාට දැනුණු අවස්ථා තියෙනවද ජීවිතේ? ඔව් අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ ජීවිතේ මුකක් හරි දුකක් දැනුණ වෙලාවකට හරි ජීවිතේ ලොකුම සතුට දැනුණ වෙලාවේ ඒ මොහොතේදී මගේ තාත්තා මගේ ළඟ හිටියා නම් එයා තරම් එයා මට සමානවම දුක් වෙන්න මට සමානවම සතුට වෙන්න පුළුවන් එකම කෙනා යානේ. එයාත් එක්ක මං කියන්නේ මට දුකක් කියන්න වුණත් තාත්ති කියලා කියන්න දැනටුණත් එයා මගේ ළඟ ඉන්නවා කියලා තමයි මම හිතන්නේ ගොඩක් වෙලාවට. දැන් මට නැති වුණාට මට එයා මගේ ජීවිතේ ඉන්නවා හැමදාම.